Right. Saba externe. Hitana metinne tiras talaya sumata ekamata tira tinawa kisiyam kotaya. Sa me kote menne me talaya sumatai eka anatiya. Alpha. Tiras sanga me alpha kaisa ulu kone. Hari. Tora me kote iskanda kendraya me ansu iskanda kendraya siras talaya nahi. ඇතොත් කොටේ ස්කන්ධ කේන්ද්‍රය හා අංශු ස්කන්ධ කේන්ද්‍රය හරහා යන සිරස්තලයක් ඉන්නම් කැපුවොත් මට ඇවිදිනවා. බැලුවි. ତොර මේ තලය මේ පේන විදිහට බලන්න. මේ ස්කන්ධ කේන්ද්‍රයත් මේ ස්කන්ධ කේන්ද්‍රයත් එකම සිරස්තලයක්. දැන් මම බෑ වැඩේ කරන්න. රයිට්. ତොර මේක ස්කන්ධයක් තියෙනවා සිම්පල් ලෙම් මේ අංශුවට. ස්කන්ධයක් තියෙන සිම්පල් ලෙම් එක බර වශයෙන් ක්‍රියා කරනවා. සිම්පල් ලෙම්. බැලුවි. කොටේ ස්කන්ධේ කැපෙන ලෙම් කොටේ බරවශයෙන් ක්‍රියා කරනකොට කැපිටල් එම් හරි ඔයගොල්ලෝ බල මාක් කරනකොට මේවා ගැටලුවලදී ඔහොම ටිකක් දික් කළා මාක් කරන එක පාසියක් තියෙනවා උදාහරණයක් වශයෙන් මෙතන ඔයගොල්ලන්ට ආරම්භයේදී පේනවා මේ ඇන්ගල් ඇල්ෆා නිසා මේ ඉර දිගට මාක් කරන නිසා ඔයාලට පහසෙන් පේනවා මේ ඇන්ගල් එක කොහොමද 90 වෙන ඇල්ෆාක සරලව පේනවා ඉර දිගින් හරි ඒක මම කරන්නේ ආරම්භයේදී පද්ධතිය ඔහොම තියලා මෙයාව අල්ලගෙන තියලා අතර අතරෙන් පස්සේ මොකක්ද වෙන්නේ? මෙයා මෙහෙට ලිස්සනවා. මෙයා මෙහෙට ලිස්සනවා. එතකොට අතල චුට්ටකට පස්සේ මට පේන්නේ මොකද්ද? මමගේ තලේ දික් කරගන්න. චුට්ටකට පස්සේ වෙන්නේ කොහමද? මේ කොටේ ඉස්සරහට ආවල්ලා. ගුලවට ආවත් තාම. මම මේ කොටේට කියනවා A කියලා. අංශුරන් B කියලා දැන් B අංශු මොකෝ චුට්ටක් පල්ලම් බහැල් තාටේ කොටේ තවත් ඉස්සරහට ගියන අංශු තවත් පල්ලම් බහැල් තාටේ කොටේ තවත් ඉස්සරහට ගියන අංශු තවත් පල්ලම් බහැල් තේරෙනවද? තර මං ඊ කියලා ගත්තොත් පොළොව ඕන ගන්නකොට ඊ කියලා ගන්න පොළොව. පොළොවේට සාපේක්ෂව මොකෝ වෙලා තින්නේ? කොටේ ත්‍රිසර මේ අතර යනවනේ. ඒ වගේම පොළොවට සාපේක්ෂව අංශු යනවා වෙන්නේ කොහොමද? මෙන්න එහෙමනේ. හැබැයි මෙන්න මේ කොටේ මෙන්න මෙතන සිට නිරීක්ෂකයෙකුට පේන්නේ අංශු කොහෙද යනවා කියලා. මෙහාට යනවා මෙන්න මේ ආනතියෙන් කොටේට සාපේක්ෂව මේක යනවා කියලා තමයි කොටේට සාපේක්ෂව කියන්නේ මොකක්ද මෙයා ඉන්නේ මෙතන නිසා බලන්න මෙන්න මේ හේතු නිසා අපිට ගන්න මෙයා තරණය මේක ලියන ක්‍රමය පොළවට තම ඒ කියන්නේ තරණ පොළන තරණය මේකේ පොළවට සාපේක්ෂව මේ පැත්තට සිම්පල් කමෙන්ට් එකක් කියලා ගන්න ගන්න පුළුවන් තරණය ඒට සාපේක්ෂව B ගේ මේ වැටෙන. අතෝ ඊරසෙන්. අල්ෆා. හරි. නම් අපි කරේ මොකද්ද? මෙයාගේ මත මෙයා තිර අතහැරියා. අතරෙන් පස්සේ මෙයා ගියා මෙහෙට. එයා මත මෙයා ගියා මෙහෙට නේ. මට හොයන්න ඕනේ මේ දෙන්න. මේකවල දන්නවද? දන්නේ. බල මෙදෙන වන්නේ හරි තර මේක බල සහ තරණයනේ තියෙන්නේ බල සහ තරණයට සම්බන්ධ මොකද්ද එප්සිලෝන එන්නේ හරිද යන්න එප්සිලෝන එම් එකේ සමීකරණය ඒ කෙනෙක් පොළොට සම්බන්ධ තියෙනවා හරි එප්සිලෝන එම් එකට දාන සුසුතරණය මේකනේ මෙයා සුසු නෑ හේතු පොළොට අපතේ නෙවෙයි ඉන්නේ හරි නම් මෙදෙන පාවිච්චි කරලා පොළොට සාපස්සය එකේ තරනේ නැත්නම් පොළොට සාපස්සය කියන්නේ මේ මෙන්න මෙයන් මෙයාගේ ලයින් එක මේ ලයින් එක ඇන්ගල් එක සහ විශාරක කරනවා බැලුවි උදේර හයි මේක දැන් ප්‍රමහ තරණය පොළොට සාපස්සය B සමාන එක මේ තරණය B A දන තරණය A E කියලා යන්නේ බයි පොළොට සාපේක්ෂව B කතර නේ සමානයි පොළොට සාපේක්ෂව A කතර ගන්න ඒක සාපේක්ෂව B කතර කියලා ගන්න. හරි.
එහෙම ලිව්වොත් මෙයාගේ සමයාගේ මෙතන තොරතුරු ආශි කරන්න බෑ. ඒත් සාපේක්ෂව අපි හරි මේ වගේ ආස්ථාදී ඔයාලට මේ දෙක ජොයින් කරලා යන්න ඕනේ. මේ දෙක අපිට ලෙෆ්ට් මේ දෙක සිම්පල් ලෙෆ්ට් ඒවා හාන්ද ලෙස තමයි. ඉතින් හරි මේ නිකෝද කරන්නේ ඔර ආශි හරි අන්න මෙයා අපිට කොළම් පාවිච්චි කරන එක තමයි දැන්. හැබැයි කොළ ප්‍රශ්නයක් තියෙනවා. මෙයා ඉන්නේ දෙපැත්තකනේ. කොහොමද තියාගන්න? ඇත්තටම මෙන්න මේ දෙකේ බබාලා සම්ප්‍රේත තමයි ඉන්නේ. නැද්ද? මේක සම්පූර්ණ කර සමාන්තරස කරනවා. හරි ලොකු. අපත් කැතියි. ඒ සම්ප්‍රේතය තුමුම ඇති. ඊළඟ මෙන්න මේ දෙන මේක නේද? මෙන්න මේ සංගත දෙකේ සම්ප්‍රේත තරණය තමයි මේක. හරි. යමු. හරි යනවා පොඩක් අපි ඒකතර නැත්නම් පොඩක් හස් බීකතර නැත්නම් පොඩක් දෙන්න දැන් පොඩක් අපේ ඔප්ෂන් මේක නම් මෙතන නකම කොටසක් තියෙන මේක තාපේ ගැටලු මොකද්ද මෙන්න මේකේ මෙන්න මේ අගට ගොඩ වෙනවා හයි මම මේ ගැටලුවේ විස්තරයක් මට ඒ විස්තර නැති කරලා මට අවශ්‍යද මම ගත්තා හරි තරම ගරමුණ මෙන්න මෙයා මේ පැත්ත තල්ලු වෙන තරණය සා මෙයා මත මෙයා මේ පැත්ත තල්ලු වෙන තරණය හොයාගනිමු මේක අඩුපාඩු තියෙනවා දැන් මේ අංශ මෙහෙම තිබ්බන් පස්සේ මම කිව්වා මේ ප්‍රොසෙසරෙට මේකේ සයිස් එකක් නැහැ ඔකනේ කොඩා එතකොට හරි බලමු අකුරු ගන්න ඕනේ මේ ප්‍රොසෙසරෙට නිසා මේ කොටර දෙනවා අපි ලම්බක පෘෂ්ඨයට කිසියම් මේ පෘෂ්ඨය සුමට නිසා මෙයාට ලම්බවත් දෙන කිසියම් හැබැයි මේ ආර්පු ඇතුලෙන් කාටද අංශුවට මෙන්න මේ කොළපාටින් මාත් කරන ආර්පු ඇතුලෙන් කාටද කොටේ මේක සමාන ප්‍රතිවිරුද්ධයි හැබැයි ලම්බයි දැන් පොළොට සාපේක්ෂ බීගේ තරණය පොළොට සාපේක්ෂ ඒකේ තරණයක් ගන්නවා දැන් ප්‍රශ්නේ කොහොමද ඒ දෙක වන්නේ හරි සරල දෙයක් තියෙනවා ඔකට තියෙන පද්ධතියම සරලකෝත් මේ පැත්තට කිසිම බලයක් තියෙනවද කෙසේ මට සිම්පල් ලෙෆ්ට් කැපිටල් ලෙෆ්ට් දෙන්නෙක් ඉන්නවනේ දෙන්නෙක් වයි දෙන්නෙක් කොහොමද සමීකරණයක් කරන්නේ දෙයක් කොහොමද දැන් එක සමීකරණ දෙයක් ඕනේ. දැන් සමීකරණ දෙයක් ගන්න පාවිච්චි කරන්න පුළුවන්. පැහැදිලිද? ලේසි වැඩේ. මේ ආර් දන්නේ නැහැ. මේ ආර් වන්ද ආර් 2 දන්නේ නැහැ. මේ ආර් 2 දන්නේ නැහැ. දැන් එහෙන් බැලුවොත් මේ නදන පද දෙකයි මේ දෙක නදන පහක් තියෙනවා. ඔව් හතරක් තියෙනවා. හතරක් කියන කේස් එක හරි. එන හැකියතා ආරක්ෂාකාරී ක්‍රියා මාර්ග අනුගමනය කරලා සමීකරණ දෙයක් ගන්න ඕනේ මේ දෙන්න හොයන්න. දවට කොහමද ගන්නෙ? කිරක වැඩි. ඕනම ගැටලුව මල් තියනලා. නොදන්න ඒවා නොවන විදිහට ගන්න ඕනේ. මම පද්ධතිය මෙහෙට සලකුවා බලව්. දැන් මේ දෙන්න කොහොම පද්ධතිය කිව්වොත් නෑනේ බං. ඒ අන්තර්බලනේ කැපදන්න. මෙන්න මේ විතර බාහිර ක්‍රියා කරන එක ඉන්නේ. මුම් ප්‍රශ්න නැහැ මුම් දන්නේ වනේ. ඒගොල්ලෝ ආව නැතාවක් නෑ මුම්. නොදන්නේ නොදන්නේ මේ දෙන්න. හරි. හරිද? දොර ලේසි වැඩි මොකක්ද නේද? පද්ධතිය මෙහෙට සලකුවොත් බලව. මෙයා ලම්බ නිසා සල්කන දිශාවට මෙයාගෙන් බලපෑමක් එන්නේ. හරි. එන මම ඉතින් එක සමීකරණ දාන වෙන වෙන්නේ කොහෙද? ඉස්සර දාන උඩින් දාපල වගන්තිය. F සමානයි ma යෙදීම. හරිද? ඊටස් දාන මොකද? මෙහෙට යෙදීම කියලා මාතෘකාවට දාන හන්දට. මෙහෙට පද්ධතිය. හරිද? මේකට පද්ධතිය. කරන්න බැහැ වැඩි නෝ මේක. මේකට පද්ධතිය. මෙතන මොකද වෙන්නේ? කිසිම බලයක් නැහැ. නැහැ. බලයක් නැහැ. අයියෝ. මෙයා එන්නේ නැහැ ලම්බයි. මෙයා එන්නේ නැහැ ලම්බයි. මෙයා එන්නේ නැහැ ලම්බයි. මෙයා එන්න අන්තරවල. ඒක.
බලන්න. හරි. ඊට පස්සේ පද්ධතිය එක්කේ කොටස්වල ස්කන්ධ සහ පද්ධතිය එක්කේ කොටස්වල ඒ පැත්තට තරමු. අර මේ පැත්තට තරමු. ඉස්සරමම ඒට. ඒක ස්කන්ධ එකවල කැපිටල් M. ඒගේ මේ පැත්තට තරනේ. හා මෙයාම. හරි. දන big ස්කන්ධ simple M. big ස්කන්ධ එකවල simple M. B ගේ එම පැත්තට තරනේ. ගන්න මේකනේ කොල්ල මේක කොටස් දෙකම විභේදනය කරනකොටද මේක ඒක කැපිටල් F ප්‍රිනා F cos alpha දෙක තරස් කරලා ඊට පස්සේ ඊළඟ පියවර සමීකරණය දැම්මක පස්සේ පොඩ්ඩක් මේක සරල කරගන්නලා සරල කරන් කලින් කියලා අදහස් කරේ උගන්න තේරෙනවා මෙන්න මේ කැපිටල් F එකලට ගන්න පුළුවන් නේ කොහොමද බිංදුව සමානයි M ධන M F ප්‍රිනා M ඔකල්තර නිකන් මේකෙන් ලේසි උත්තර කරන්න කැපිටල් F for simple F නේ මම කැමති කැපිටල් F තර ලියන්න නේද මොකයි පාස් එක ඔකලට ගානන උ M M ඔකත් හරි නේද M simple M for simple දන්නේ අනිත් සමීකරණ ගන්න කොහොමද දන්නවා සිස්ටම් එක ඕන හිතේ ඔයගොල්ලෝ ගන්න කීපයක් කරනවා තේරෙන්නේ මේක කොල්ලෝ දාන මෙහෙට පානද බීට එන්න මෙහෙට එප්සන් මේක දාන්නේ පද්ධතියට මෙහෙම මුලින් දැන් බීට මෙහෙට අයි මම බීට මෙහෙට දාන්නේ කොල්ලෝ බීට දින බල කවුද මෙන්න මේ රවුම් කරන මෙයයි මෙන්න මේ විතර බල දෙක තියෙන පැල් මේ බල දෙකෙන් නොදන්නේ කම යාද මෙයාගෙන් බල ගන්න නැති නැති වෙන විදිහට එප්සන් මේ දාන තියෙන ආරක්ෂාම කාර්ය පැත්ත මේ පැත්ත නෙවෙයි පල්ලයට ඔහිර බල බල දැක රෑයින් කැන්සල් ලම්බයි දාන දිශාට ලම්බයි වලේ එප්සන් මේ ඉස යන්නේ පැහැදිලි හරි ත්‍රින කොහොමද අපිට මේ ඇල්ෆා නම් මෙයා කොහෙද අනු රෙන ඇල්ෆා මතක මම ඉර ලොකුට දෙයක් අවාසි කොහෙන්ටක් කරලා ගන්නවානේ මොකද මේ එම් ජී කොස් අනු රෙන ඇල්ෆා සමානයි ස්කන්ධ එම් එයාගේ පැතර තමයි ඒ ගන්න මේක සිම්පල් ලෙෆ් එනවා හැබැයි කැපිටල් ලෙෆ් ත්‍රින කොසෙයි මේක කරපන් මේක කරපන් හරි මේකේ මේම්ට මේම් කැන්සල් වෙනවා කොස් කැන්සල් G සයින් අර සමානයි F ත්‍රින F කොස් අල්ෆා දැන් මොකද හොඳම වැඩි එකෙන් ආශ කරන මෙතනට සිම්පල් F ආන්න දැක හරි ලොම් ගන්න G සයින් අර සමානයි F ත්‍රින මෙන්න මේ කොටස දැම්මෙන් පස්සේ කොල්ල මෙතනට එන්නේ ඒක සරල කරලා ඉපන්. දැන් මොකක්ද වෙන්නේ? මේ කොටස කොස් ගේ වැඩිලා නැතෝ මේ කොටස කොස් ගේ වැඩිලා නේ. දැන් මොකද වෙන්නේ? M F cos වර්ග ඇල්ෆා බෙදීම M ධන M නේ. මෙතන සිම්පල් ලේ. මෙතන සිම්පල් ලේ ෆිනොන්. ලේසි මම මොකද කරන්නේ? මෙන්න මේ කුටිය කුටිය ඔක්කොම හරියට වැඩි කරලා දාන්න. දැන් මොකද වෙන්නේ? මෙයා මෙතනට තියෙනවා මෙයා මෙතනට තියෙනවා M ධන M T සයින් අර සමානයි M ධන M F ඍණ M F කොච්චරද දැකත් ඊස්සේ පුළුවන් ඕගලන්ට මේ සිම්පල් F මේ සිම්පල් F මෙතන පිටරලා බෙදුවා නම් ඊතරන කොටසේ සිම්පල් F නේද දැකත් දැන් අතන ගන්න සිම්පල් F කොහොමද M ධන M G cos alpha බෙදීම I M ධන M ඍණ M cos වර්ග alpha දැකත් ඉවරයි නේද දැන් සිබුල ඔයාට මේ සිම්පල් F කියලා මෙතන ආයස කරලා කොහොද කැපිටල් F ගන්න පැහැදිලි එම නිසා ආපහු ගන්න පුළුවන් එකෙන් එකෙන් ආපහු ගන්න පුළුවන් කොහොමද කැපිටල් F සමානයි තර මොකද වෙන්නේ මෙන්න මේ කැපිටල් සිම්පල් F එකේ තියෙන ප්‍රකාශන මෙතන දැම්මොත් වෙන්නේ මොකද්ද සිම්පල් F ප්‍රකාශනයේ M cos alpha ගේ මැඩියලා M ධන M ගේ මැදලා ඒක නෙමෙයි ඒක එකපාරට ලියන්න ඕන ඔයගොල්ලෝ කවුද M ධන M G cos alpha බෙදීම M ධන M ඍණ M
cos වර්ග ඇල්ෆා කියන එක m cos ඇල්ෆා ගෙන් වැඩි වෙලා m දන්නේ m ගෙන් බෙදලා දැක එහෙනම් මේක වරහම මෙතන ඉන්න නොදෙන්න ඊතර මොකෝ වෙන්නේ මෙයාට මෙයා කැන්සල් වෙනනේ ඊතර කොහොමද කැපල් ලෙෆ්ට් සමානයි m g cos ඇල්ෆා sin ඇල්ෆා බෙදීම m දන්න m දෙන්න m cos වර්ග පැහැදිලිද ඕ ලා මම පොඩක් කරදරයක් කළා වැරදිමක් කළා මෙතන දි සයින් උනේ ඇයි සයින් හරි හරි මුදියරු තර මෙතන සයින් නෝ කොස් නෝයි හයි පීගොනේ මුලලා යා කොහොමද හම්බෙගන්නේ පැහැදිලි රයිට් කේරණාල් එන අපිට ඕයි දෙක පුළුවන් තරලා හරි දැන් අපි සිම්පල් ලෙෆ් කැපල් ලෙෆ් එවනේ දැන් තාම තමයි දැන් දෙකිනේ කවුද R1 සහ R2 බලමු ආරවන් හොනේදී ආරවන් වන්න පුළුවන් ගොලන්ට සර දැතින් ආරවන් ඉන්න මෙහෙම ඉහෙරන්නේ ලේසි වැඩ මොකක්ද නේද පද්ධතිය සලකලා ඉහෙරට ගන්න අවශ්‍ය නැන්නේ ඇයි එතකොට මෙයා මේ කැන්සල් වෙනවා මෙයා විතරක් මොදාන පදිතුර නේද ඇයි සිම්පල් එකක් කරන්නේ වන්දි ආරවන් සොයන කොහොමද ඉහෙලට දානවා පද්ධතියට එස්සානේ හරි දැන් මොකද වෙන්නේ ඉහෙලට දින බලන්න ආරවන් ඉහෙලට ऋण एम जी पहाड़ ऋण कैपिटल एम जी पहाड़ दे समान है एक इसका दे कैपिटल एम एक ही हेड तर में पदर ना ए ने मेहत ने सा ये हेड तर ने को बिंदु सिंपल एम के तर ने हेड अगर मैं कभी बेचने का लगाना नहीं हेड ने मैं नॉट ना इफ कोस एंड ना इफ साइन ना पे जानो रिंदु ठीक है पासन ऋण एम සයින් ඇල්ෆා දැක ඔයගොල්ලෝ සිම්පල් ලෙෆ්ට් මෙතනින් දාලා මේකේ ආරවන් උත්තර නම් ඔයාලට ආරවන් පැහැදිලි පැහැදිලි රයිට් ඊපස්සේ R2 හනවා R2 හනකො බීට දානවා කොහෙටද ඇල්ෆා බීට දානවා හැරෙන්න නෙවෙයි අතර හරි මේක ඇල්ෆා නම් මේක ඇල්ෆා මේක අනුරේ ඇල්ෆා නැත්තම් බීට දානවා කොහෙටද මෙන්න මෙහෙට අනුවරින ඇල්ෆා දිශාවට එසනම් දෙක ඉන්නලා තරගෙන කෙලිම කවුද R2 වෙනවා ගිලිපිටින් නේද R2 වෙන mg cos mg sin mg sin අනුරින ඇල්ෆා නේ සමානයි එයාගේ ස්කන්ධේ m එයාගේ පැත්තට තරනේ අතෝ තයාගේ මේ පැත්තට තරනේ නේ තර මෙයාට ලම්බයි නේ ඇයි මේ දින් දෘෂ්ටි දිශාම මෙයා ඉන්නේ අලෝ හරි මං දාන්නේ මෙහෙට නේ සිම්පල් ලෙෆ් කියන්නේ මේ ලයින් එකට සමාන්තර ලයින් එක මං දාන්නේ මෙහෙට නිසා සිම්පල් ලෙෆ් ලයින් සිම්පල් ලෙෆ් ගේ මාර්ගයට ලම්බ වෙන නිසා සිම්පල් ලෙෆ් වෙන්නේ නැහැ හැබැයි කැපිටල් ලෙෆ් cos නෙවෙයි කැපිටල් ලෙෆ් sin හැබැයි ඉන්න කැපිටල් ලෙෆ් sin නේ කැපල් ලෙෆ් කොස් කෝත් මේ පැත්තට කැපල් ලෙෆ් සයින් කෝත් මෙහෙට නේ පස්සෙන් දැක ඔයගොල්ලන්ට මේකේ ඔයගොල්ලන්ට කැපල් ලෙෆ් මෙතන දාලා ආ තුහා දැක සරලද පැහැදිලි බලන්න ගන්න ඉස්සර තේරුණාද රයිට්